ශානි අබේසේකරගේ වැඩ තහනම් හිටපු අගමැති රංජන්ට දුන් උපදෙස් බස් ත්‍රිරෝද බවුසර් එකට හැපි 18කට තුවාල ඉන්දු ශ්‍රී ලංකා දෙවන සටන දැන් දේශීය ප්‍රවෘත්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනා මත මෙම පියවරගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා अगर ऐसे क्या जाति पुलिस कमीशन सभा अदाल सीधी संबंध साकर हिटपु अपराध परीक्षण प्राथमिक अध्यक्ष के साक्षर जाति पुलिस कमीशन सभा धनवाद करने से पुलिस नियोग करना तीर नहीं करा රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයේ තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා. ඒ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදු වූ දුරකථන සංවාදයක්ද මෙවන විට මාධ්‍ය වෙත නිකුත් වී අවසන්. හෙලෝ ගරුවක ගැතුමා කවුද මරන්නේ ඉන්නේ? සර් මේ මේ තෑන්කියු සර් මාව ඩිෆෙන්ඩ් කළාට. සර් මේ මේ උදේ පොඩක් අර කාලෙකින් ප්‍රැක්ටිස් කරේ නැති නිසා සර් ප්‍රැක්ටිස් කරේ. මේ මේ මම කරන්න යන්නේ පයිට. මේ මහින්දානන්දර වෙඩි තියන්න දිනවනේ සර්. ඕක මේ 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 ඉන්න පොඩක් පොඩක් ප්‍රැක්ටිස් කළා. ඊට පස්සේ මම දැන් මේ මේ පොලිස්පතිතුමාට කතා කළා. එයා කිව්වා මිස් ෆයර් මේ මේ මිස් ෆයර් එකක් වුණා කියලා කියන්නේ කියලා උදේ චෙක් කරද්දි මිස් ෆයර් එකක් වුණා කියලා මගේ ඔෆිෂල් මේකනේ. ඒ ඉඳලා මේක උනේ කියලා. ඒක මම දැනගෙන ප්‍රැක්ටිස් කරමින් මම බැලුවා ටීවී එකේ සොපියෝටි සර්කියු ප්‍රැක්ටිස් කරා කියලා. කියන්න මම මේක මේක අරගෙන එළියට අරගෙන ගේම් කර කර හිටියා නිකන් මේ ෂූටර් නෙමෙයි. ඔව්. ඊට පස්සේ මිස්ටර් එකක් වුණා කියලා අන්න එහෙම එකක් කියන්න. හරි. හොඳයි සර් දැන් ඒක වල ෂූටින් ක්ලාස් යනවා සර් අපි මම ගේම් එකට මම ඉන්නේ සර් දැන් මුන්ට මම බය කරලා මේ කරන්න යනවා සර් නැත්නම් හද හරන්න බෑද. හොඳයි හොඳයි සර්. ඒ විදිහට කියන්නම් සර් නෑ නේද? මම එළියට අරගෙන මේක අහන්න. මේ අතර තමන්ගේ නම සඳහන් කරමින් මෙම දුරකථන ඇමතුමින් සිදුවන මරණ තර්ජන පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අදහස් පළ කළා. අපි රන්ජන රාමනායක මහත්තයා ගැන පුදුම වෙන්නේ එයා ඕනේ ගොංගඩක් කරන නිසා. අගමැතිවරයා උපදෙස් දෙනවා. ඒක පැහැදිලිව තියෙනවා කතානායකතුමනි. ඔබතුමා මට උපදෙස් දුන්නා මහින්දානන්දර කරන්න ඕනේ දේ. මුගේ කටවල් වහන්න නැතුව කරන්න බෑ. මුගේ කටවල් වහන්න ඕනේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායකතුමා තමු නාසේ මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්න. මේ මන්ත්‍රීවරයා ගැන ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ගරු කතානායකතුමනි දැන් එතුමාගේ කටහඬ පට 121000ක් එළියට අවිලා. රන්ජන් වැඩ කරන්න අගමැතිතුමාගේ ආශිර්වාදයෙන්. මේක ආණ්ඩුවේ දැනුවත්මෙන් මේක ආණ්ඩුවේ සියලු කැබිනට් අමතුරු වග කියන්න ඕනේ. මෙසියල්ල පිළිබඳ ප්‍රගති සමාලෝචනය කරලා අරලිගහ මන්දිරේ සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුව ගෙනෙල්ලා පොලිසිය ගෙනෙල්ලා මේ විරුද්ධව කතා කරපු මන්ත්‍රීරු හිරේ දාන්න මරන්න ඝාතනය කරන්න මේ ආණ්ඩුව කොමන්ත්‍රණය කරා පහුගිය ආණ්ඩුව මම හෙට මේ පිළිබඳව නීතිමය කටයුතු කරනවා ඔබතුමා මේ පිළිබඳ පාර්ලිමේන්තුව මන්ත්‍රීරයෙක්ට මට මෙච්ච මේ අසාධාරණ පිළිබඳ ඔබතුමා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා අවධානය යොමු කරන එකකින් මැච්චන්න මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද අද මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් දක්වපා රන්ජන් මැතිතුමා විශාල වශයෙන් ජනාධිපතිතුමත් එක්ක අගමැතිතුමත් එක්ක ඉතාමත් නැගින් ආශ්‍රය කරනවා විශේෂයෙන්ම රන්ජන් රාමනායක මැතිතුමා ඔය විනිසුරුතුමිය එක විතරක් නෙවෙයි ඉස්සරහට ගොඩාක් සංවාද එයි ඔය විනිසුරුතුමන්ලා පොලිසියේ ලොක් රටේ ප්‍රධානින් මේ හැමෝත් එක්කම රන්ජන් කතා කරනවා
මමනම් හැබැයි කියන්නේ රංජනී කරපු වැඩේ හරි කියලා. කර හිටපු කෙනෙක් තරහ වෙලා ගියා. යනකොට මේ තැටි ටික උස්සගෙන ගිහිල්ලා ගිහින් පොලිසියට බාර දුන්නා. මොකද ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තුමත් එක්ක රංජන් කතා කරනවා කියලා. පොලිස්පතිතුමත් ඔක මිස් දුන්න බව කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා උපදෙස් දෙනවා. හරි එයා කාත් එක්කද ඒ කන්වර්සේෂන් එක කතා කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා රංජන් රාමනායක මහත්තයා. ඒක එළියට ඇවිල්ලා දුනත් දැන්. රංජන් රාමනායක මහත්තුමාට එහෙම කවුරු උපදෙස් දීලා තියෙනවද? ඒ වකට හිටපු ආග මහත්තුමා දේව වැර දීවසන් ගොන් වැඩේ වලට කියන්න ඕනේ. මෙම දුරකථන සංවාදයේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. පොලිසිය සතු සීඩී පට මෙසේ මාධ්‍යයට නිකුත් වූයේ ඇයිද යන්න ඔහු විමසා සිටියා. මේ සභාවේදී මහින්දානන්ද ඇමතුමා මං ගැන ප්‍රකාශයක් කළා තියෙනවා. මං එහෙම කුමන්ත්‍රණය කරන පුද්ගලයෙක් නෙමෙයි. මේ ගැන ඒ සිදුවුනේ දවසේම මේ සභාවේ ප්‍රකාශයක් කළා තියෙනවා. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. ඒත් මම විශේෂයෙන් එක කාරණයක් කියන්න කැමතියි. මේ සීඩී තැටි ටික ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක මන්තුමාගේ මාධ්‍යවල නිවේසින් ඉඳන් පොලිසිය බාරගත්තා. ඒ නිසා මම කැමතියි ඔබතුමාට කියන්න ඔබතුමා මාර්ගයෙන් කතානායකතුමාට පොලිසියට කියලා මේ තැටි ඔක්කොම අරගෙන මේ මන්ත්‍රීවරු කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන් මීට වඩා ඇදගෙන යන්න උවමනා නැහැ. මේ අතර අධිකරණ විනිසුරු වරුන්ට බලපෑම් සිදු කරමින් රංජන් රාමනායක මහතා විනිසුරුවන් පක්ෂග්‍රාහී වේදවීමට එරෙහිව පූජ්‍ය බාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ අධිකරණ සේවා කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙලා තිබෙන චූදිතයන්ට හිටපු මහාධිකරණ මිනිස්සුරු පත්මිනී එන් රණවක මහත්මිය එයින් ගැලවෙන විදිය ප්‍රකාශයට පත් කරනවා. හලෝ මැතිනිය. උපදෙස් දෙන්නේ ඇය රාජකාරියේ නිරතර ඉන්න කාල පරිච්ඡේදය තුලයි උපදෙස් දෙන්නේ. ඒකයි මෙතන තියෙන බරපතල කාරණ. මේ විදියට ඇය විසින්ම නීතියේ දෙවන ගණ නිරුවත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඇයත් නිරුවත් වෙලා ඉවරයි. ඒක නිසා අපි මේ වෙලාව මතක් කරනවා හිටපු මහාධිකරණ මිනිසුරු පත්මිනී එන් රණවක වහම අත්අඩංගුවට ගත යුතුමයි. රංජන් රාමනායක වහම අත්අඩංගුවට ගත යුතුමයි. රංජන්ට පෙම්බැඳි පත්මිනීද නැත්තම් පත්මිනී පෙම්බැඳි රංජන්ද කියන කාරණේ මත මොකද මේ හඬපටි දැක්කම දෙන්නට දෙන්නගේ තියෙන සමදතාවේ හිතා ගන්න බෑ. මේ පිරිසිදු අධිකරණය විනාශ කරන්න මෙවැනි විනිශ්චකාරවරුන් ඉන්නවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වෙන නීතිය ගැන හිතන්න. එතකොට මෙච්චර දවසක් මේ අධිකරණය දූෂිතයි කියපු රංජන් රාමනායක අධිකරණය අල්ල සම්පූර්ණයෙන්ම දූෂණයම කරලා දාලා. යහපාලන රජයේ සමයේ රංජන් රාමනායක මහතා හා තවත් දේශපාලනඥයින් ගණනාවක් නීති ක්ෂේත්‍රයට සිදු කළ ඇති බලපෑම් පිළිබඳ අදත් මාධ්‍ය හමු රසකදී අදහස් පළ වුණා. තීන්දුව ලබා දීමට කුමන්ත්‍රණය කළ අයද නීති හමුවට පමුණුවා මරණ දඬුවම ලබා දිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.
රංජන් රාමනායක මහත්තයාගේ මෙන්න මේ වොයිස් කට් එක මේ වෙලාවේ සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබෙනවා. ඔලන්ටි. හා මේවද යාළුවේ? අයියෝ. පොඩි කියලා කියන්නේ ඉතින් ඡාය වර ඉඳන් හප්සෙන් නෑ. නෑ සාදු නෑ පොඩි කියලා දෙන්න. දෙන්නලු. දැන් එන්න නේද? නෑ හොඳ දැන් ආවෝ අර පස්සේ මම. හොඳද මොහොඳයි. පොඩි ආවරත දානමේ. සුදුද? සුදුද? සුදුද කලු. සුදුද කලු. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොටගත් විපක්ෂය අද මේ වන විට අපිට දකින්න ලැබෙනවා දේශපාලන වශයෙන් අඩපණ කරන්න කටයුතු කරමින් යනවා. රාජිත් සේනාරත්න මැතිතුමාව, චම්පික රණවක මැතිතුමාව හිර කරන්න දේශපාලන වශයෙන් කටයුතු කරමින් යන කාල සීමාවකදී මේ රටේ ජනතාවගේ සවිඥාණය වෙනස් කරන්නට මුන් උත්සාහ ගන්නමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ පොඩ්ඩෝ මෙහෙමනම් රාජිත සේනාරත්නලා පාටලී චම්පික රණවකලා ඒ වෛරීය පිපාසයෙන් ඉන්න අය මොනතරම් බලපෑම් කරලා ඇද්ද? මේ අරලියගහ මන්දිරයේ භූමියේ ඉඳලා තමයි මේ දේශපාලන දඩයම පසුගිය රජයේ ක්‍රියාත්මක කරේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙනුත් මේ සම්බන්ධයෙන් මං හිතනවා එතුමා ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතාම වැදගත් වෙනවා. දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ලබා දීමට පෙර ශානි අබේසරේ සේකරේක දන්නේ කොහොමද? මේක මා විශ්වාස කරන විදියට ලංකා ඉතිහාසයේ අධිකරණයට ඇතිවෙච්ච දරුණුතම කළු පැල්ලමයි. ප්‍රථම වතාවට තමයි අධිකරණයට දේශපාලන බලපෑම් තිබෙන බවට සාක්ෂි හමු වෙලා තියෙන්නේ. පොලිසිය ගාව තියෙන සෑම පිටපතක්ම පොලිසියට ලබා දුන්න පුද්ගලයා ගාවත් තියෙනවා. ඔහු ඒව කලින් හෙළිදරව් නොකළේ. එහෙම කරා නම් රංජන් රාමනායක මන්ත්‍රීතුමා මේවැයි තියෙන ඔරිජිනල් පිටපත් ටික විනාශ කළොත් මේ මහා අපරාධය ලෝට හෙලිදරව් කරගන්න බැරි වෙනවා. අපි දැක්ක පහුගිය දවසක අනුග දිසානායක මහත්මයා චරිත සහතිකයක් ලියනවා සානි අබේසේකරගෙන. මන් දන්නේ නෑ රංජන රාමනායකලාගේ ගෙදර හැලිවලන් හොදන්න යනවයි කියපු සානි අබේසේකර අනුග දිසානායකගේ ගෙදරත් ගිහිල්ලා හැලිවලන් මාස 6ක් තිස්සේ හොදවුවද කියලා. ඔබ දන්නවා අපේ රටේ මිනිස්සු හාමුදුරුවෝ කියන්නේ දෙන්නෙකුට. එක්කෙනෙක් තමයි පැවිදි ජීවිතයට එළඹුණු කෙනාට කියනවා හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ. ඊළඟට හාමුදුරුවෝ කියන්නේ නඩුකාර හාමුදුරුවෝ. මරණ දඬුවම දිය හැකි මහාධිකරණය පවා මේ විදියට දේශපාලන ඌමනාවන් වෙනුවෙන් යොදාගෙන තියෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට මේ රටේ රාජ්‍යයේ සිස්ටම් එක ගැන විශ්වාසය අද අහිමි වෙලා තිබෙනවා. රණවිරුවන් ගණනාවක් හිරගෙයි අද läගලා ඉන්නවා. මරණ දඬුවම් හම්බුණා. මේ රංජන් රාමනායකලා, රනිල් වික්‍රමසිංහලා, අනුර දිසානායකලා අම්පිකලා රාජිතලා මේ සමාජයේ මත හෙළපු පීඩාවේ ප්‍රතිඵල තමයි ඒව. අනේ අගු විනසුරුතුමනි, මට අභියාචනා අධිකරණයට යන්න දෙන්න. ඒ ඉල්ලපු එකේ පිටපතක් දෙනවා රංජන රාමනායක. ඒක ගිහින් දෙන්න කියනවා අගමැතිතුමාට, අජිත් පී පෙරේරට. එයා හරි ෂෝක්. මාත් එක්ක කතා කරනවා. ජනාධිපතිතුමාව නම් මට විශ්වාස නැහැ කියලා කියනවා. බැසිල් රාජපක්ෂ නඩුව තිබුණා නම් මං මගේ කාලේ මං කොහොම හරි ඕක අහලා බැසිල් රාජපක්ෂව හිරේ දානවා. එහෙම වුණා නම් මම අභියාචන අධිකරණයට යනවා. අපරාධි මගෙන් ඒ නඩුව ගැලෙව්වා. ඉතින් මේ අධිකරණයට තමයි අපි කියන්නේ ස්වාධීන අධිකරණය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග සිදු කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ යුතු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ එම මන්ත්‍රී කණ්ඩායම පැවැත්වූ හමුවේදී ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති දරුණුතම ලැබුගිනි විපත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සංවේගය පළ කළා. ඒ ඔස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා දුරකථනය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඔස්ට්‍රේලියාව මුහුණ දී ඇති ලැබුගිනි ව්‍යසනය පිළිබඳ තම සංවේගය පළ කළා. මේ වකවානුව තුළ ඔස්ට්‍රේලියාවේ ලැබුගිනි හට ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එය පෙර නොවු විරු තරම් බියකරු හා විනාශකාරී වී තිබෙනවා. ඊට ගොදුරු වූ ඔස්ට්‍රේලියානුවන් 30 දෙනෙකු පමණ මෙවන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර දිවි අහිමි වී ඇති වනසතුන් සංඛ්‍යාව 150 ඉක්ම වෙනවා. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සමග පැවතු දුරකථන සංවාදයේදී එරට නැහිත මිතුරන් අහිමි වී පවුල් වෙත සිය බලවත් ශෝකය පළ කිරීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. සුනාමි මෙන්ම වරින් වර ඇති වූ ගංවතුර ඇතුළු ස්වාභාවික විපත්වලට මුහුණ දුන් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනතාව, ඔස්ට්‍රේලියාවේ ජනතාව මේ මොහොතේ විඳින වේදනාව මනාව තේරුම්ගෙන ඇති බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ. මේ ආපද අවස්ථාවේදී ඔස්ට්‍රේලියා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව තේතෝගයක් පරිත්‍යාග කිරීමට කටයුතු ද ඇති බවද ජනාධිපතිතුමා මේදී සඳහන් කළා. කුරුණෑගල මල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් තෙල් බවුසරයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලැබුවා.
කුරුණෑගල සිට කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කොළඹ දෙසින් කුරුණෑගල දෙසට ධාවනය කෙරමින් තිබූ බෞස රථය මෙසේ ගැටී තිබෙනවා. එමෙන්ම බස් රථයේ ත්‍රිරෝද රථයකද ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බස් රථය ත්‍රිරෝද රථයට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බෞස රථයේ ගැටී තිබෙනවා. තුවාලකරුවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මෙ අතුරින් එකයිකුගේ තත්වය බරපතල බවයි අප වාර්තාකරු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවට ආරාධනාවකින් තොරව පැමිණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. එම විරෝධය හමුවේ කුමාරතුංග මහත්මිය එම ස්ථානයෙන් පිටව ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවැතුණා. මේ සඳහා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් කිසිදු ආරාධනාවකින් තොරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ස්ථානයට පැමිණීමත් සමග පක්ෂ සමාජිකින් සිය විරෝධය පළ කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එම රැස්වීමට සහභාගී නොවන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් සමග ඒ මහත්මිය එම ස්ථානයෙන් පිටව ගියා. පක්ෂ විනාශ කරන්න කණ්ඩායම් අදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශම කරානේ ලක්ෂ 14කට බැස්සුවා මම පැහැදිලිව විරෝධතාවය පළ කරලා එතුමියට ලෙව්වද එතුමියට එලව්වද ඔබතුමා එතුමිය යන්න උනා මොකද අපි කෑ ගහනකොට චන්ද්‍රිකා මැතිනි වෙතෙන් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ එතුමිය පැමිණ තිනවා පැමුණාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් විරෝධයක් මතුවලා තිනවා දැන් එතුමියට මේ පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න සාධාරණ අයිතියක් තියනවා කියලා මම කල්පනා කරන්නේ නැහැ විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී සෞන්දර්ය විෂයට පමණක් අදාළ වන පරිදි ඉසඩ්ස්කෝ ප්‍රතිඵලයට අමතරව පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර අද පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණියා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අංශ ප්‍රධානීන් අමාත්‍යංශ නිලධාරීන් සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් එක්ව සිටියා. දරුවෝ ගෙනාලා පෙළපාලි ගිහිල්ලා වතුරු ගෑස් ගාලා ඉකරනෝන්නේ ශිෂ්‍ය මට්ටමින් සාකච්ඡා ආරම්භ කළා කියලා මේ විශ්වවිද්‍යාල සමග. ඒකට දැන් අපි අදහස් තියෙන්නේ දැන් කියලා ප්‍රායෝගික පරීක්ෂණ අවශ්‍ය විශේෂයන් දැන් සමහර එහිදී වැඩිදුරටත් අදහස් දක්ව අමාත්‍යවරයා කියා සිටියේ සිසු ගැටලු විසඳීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ යුගය අවසන් කරන බවයි. එමෙන්ම දිගු කාලීන විසඳුමක් ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරීතුමා දන්නලා තිබුණා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවකට දැන් දීර්ඝ කාලෙක ඉඳන් අරගලය ගන්නවා කඳුළු ගෑස් ගන්නවා වතුර විදිනවා ඒ නිසා මම ලේකම්තුමාට කිව්වා ශිෂ්‍යයන්ට ඇවිල්ලා මේ ප්‍රශ්නෙට කන් දෙන්න අපි ලෑස්තියි කියලා යනුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පමණක් විශේෂිත වන පරිද්දෙන් ශිෂ්‍යයන් බඳවා ගැනීමේදී අපොසු උසස් පෙළ ඉසෙට්කෝ ප්‍රතිඵලයට අතිරේකව පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණය පවත්වාගෙන යාම අඛණ්ඩව කරන් යන්න කියලා ඉඩ දුන්න ශිෂ්‍යයන්ගේ ඉල්ලීම මත ඒ ගැටලුව එතනින් පහලට ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැටලුවක් බවට පත් වෙලා තියෙන බව තමයි නිරීක්ෂණය වුණේ. දරු අධ්‍යාපන අමාත්‍යතුමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් ජාතික අධ්‍යාපන ආයතනය හා විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් කළා. දිගු කල් විසඳුමක් ලබා දෙන්න ඕනේ. පෙර විශ්වවිද්‍යාලයේ බඳවාගත්තු ක්‍රමයටම ප්‍රායෝගික පරීක්ෂණය පවත්වලා ශිෂ්‍යයන් බඳවා ගන්නවා කිව්වා. කලින් ප්‍රායෝගික පරීක්ෂණය පවත්වන විදිහටම ශිෂ්‍යයන් බඳවා ගනිද්දී එතන ගැටලුවක් එන්නේ නැහැ. මොකද මේ අවුරුදු දෙක ඇතුළතත් ඒ ශිෂ්‍යව බඳවා ගන්න ඒ ක්‍රමයටමයි. ඒ පරිපාලිත වෙනවා ශිෂ්‍යව බඳවා ගන්නවා. එතනින් එහාට ඊළඟ ආයේ මේ නිසියාකාර නිසි විසඳුමක් ලැබෙද්දී අපිට බලා ගන්න පුළුවන් ඒ විසඳුම ලැබෙන්නේ කොහොමද? එතෙන්දී අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද අපේ තීරණය කොයි පැත්තටද ගන්න ඕනි කියන එක. මේ විරෝධතාවය මෙතනින් නතර කරනවා. හැබැයි
ප්‍රායෝගික පරීක්ෂණය සහ යෝගිතා පරීක්ෂණ අහෝසි කිරීම සම්බන්ධයෙන් ගත්ත තීරණය අකුල ගන්නකම් මේ සම්පූර්ණ විරෝධතාවය ඉවර වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන දෙවන විශාලතම ආයෝජනය වන්නේ බේරවැව සහ ශ්‍රැන්ග්‍රිලා හෝටල් භූමිය අතර භූමියේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. එම ව්‍යාපෘතිය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 200ක් ආයෝජනය කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළා. මේ ඉඩම සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ 99 අවුරුදු බද්දකට. ලක්ෂ 78000කට තක්සේරු කළා මේ ඉඩම තට්ටු 30කින් යුත් නිවාස 700කින් යුත් ඒ වගේම වෙළඳ මධ්‍යස්ථානයක් ඇතුළු තවත් වාණිජංශ කීපයක් මේකට ඇතුල් කරලා ආයෝජනයක් සඳහා මේක ලබලා දීලා තියෙන්නේ දැනට ගිවිසුම් අසංකල්ල නැහැ නමුත් ලක්ෂ 18500ක් රජයට ගෙවලා තියෙනවා එතකොට මේක ප්‍රමාද කරයයි කියලා අපි දන්නේ පහුගිය රජයේ විසින් 2016 ඉඳලා මේක ඉල්ලුම් කරලා තිබුණා 2017 තක්සේරුවක් අරන් තිබුණා අධිකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් වුණාට පස්සේ දින කීපයක් ඇතුළත මේ ආයෝජනය ඩොලර් මිලියන 250ක ආයෝජනයක් හැටියට මේක ක්‍රියාත්මක කරන්න වහාම ක්‍රියාත්මක කරන්න මේ ඉඩම දීලා තියෙනවා ඒ සමගින් ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. අපගේ බීලඟපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk